ඊට පහුගිය කාලේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බරපතල ගැටලු තිබුණා. නිලධාරීන්ගේ ගැටලු තිබුණා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට 7000 ගාණක්. ඒ කියන්නේ මාස 3කට වඩා වැඩි කාලයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීම ප්‍රමාද වෙලා තිබෙනවා. සමස්තයක් විදිහට ගත්තම 7516 දිනක් ගේ වාර්තා ලබා දිය යුතුව තිබෙනවා. ඒ අතරින් අති බහුතරයක් ඇප නැතුව බන්ධනාගාරවල ඉන්නේ. සමල්ලට ඒ වාර්තා කලින් ආව නම් පරීක්ෂණ කටයුතු ඉවරයි කියලා ඇප දෙන්න ඉඩ තිබුණා. ඉතින් එතනත් 2000ක ප්‍රමාණයක්වත් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපිට තියෙන හරි බරපතල ගැටලුවක් තමයි මේ අවුරුද්දේ නොවැම්බර් 8 දක්වා කාලය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කියලා අපිට එවපු සාම්පල් වලින් පොලිසිවල 7351කින් 790ක කිසිම මත්ද්‍රව්‍යයක් නැහැ. එක්ක පාම් පිටි, එක්ක පැනඩෝල් කුඩු. මේ පොලිසිය නීති අවභාවිතා කරනවා කියලා අපි විශ්වාස කරන්නේ. එතකොට මේකේ ප්‍රතිශතයක් විදිහට ගත්තම හරි භයානකයි. 5.95% කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නැති සාම්පල් 890ක් මේ අවුරුද්දේට ආපුව නොවැම්බර් 8 දක්වා වැල්ලම්පිටිය පොලිසියෙන් තමයි වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ 67ක්. කඩුවෙලින් 40ක්, මර්දානෙන් 35ක්, පෑලියගොඩින් 28ක්, මෝදරින් 24ක් මේ ආකාරයට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගත යුතුව තිබෙනවා. බොරු සාම්පල්, ව්‍යාජ සාම්පල් යන ප්‍රමාණය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.